අම්පාර උවන කනිෂ්ඨ විද්‍යාලයේ කොවිඩ් ආසාද්‍ය රෝගීන් වාර්තා වීමත් සමග එම පාසල දින 14ක් වසා දැමීමට සෞඛ්‍ය අංශ කටයුතු කර තිබෙනවා. පාසල් ළමුන් 20 දෙනෙකුට පමණ හා ගුරු රුන් 30 දෙනෙකු රෝගී වී ඇති බවටයි වාර්තා වන්නේ. දකුණු පළාත තුලද මේ වන විට පාසල් ආශ්‍රිතව රෝගීන් 20 දෙනෙකු පමණ තහවුරු වී ඇති බවයි සෞඛ්‍ය අංශය සඳහන් කළේ. එසේම මේ වන විට දරුවන් අතර කොවිඩ් වෛරසයේ පැතිරීම වැඩි වී ඇති බව ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා ප්‍රකාශ කළා. ලංකාව පුරාත් කොවිඩ් රෝගීන්ගේ වැඩිවීම අපි දකිනවා. ඒ වගේම ඊට සමාන්තරව අපේ දරුවන්ටත් කොවිඩ් වැඩි වෙන්න පටන් අරන් තියෙනවා. ඉතින් මේක නිසා අපේ පාසල් පද්ධතිය ආපෞසරයක් වසා ගන්න සිදු වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා අපි වැඩිහිටියෝ විදිහට මේ කොවිඩ් රෝගය අපි තමයි ගෙදරට අරගෙන යන්නේ. ඒ නිසා අපි ගෙදරින් එළියේදී හැසිරෙන ආකාරය කොවිඩ් වැඩි වෙන්න හේතු වෙන්න පුළුවන්. ඒ නිසා අපි ඊටාම කල්පනාකාරී වෙන්න ඕන. ඒ අනුව පවතින තත්ත්වයේ හැමේ යලිත් පාසල් වසා දැමීමට සිදු වේ හැකි බවටයි සෞඛ්‍යංශ අනතුරු අඟවන්නේ. යම් අවස්ථාවක මෙම රෝගීන් සංඛ්‍යාව යම් ප්‍රමාණයකට වේගයෙන් වැඩි වුණොත් අපිට මුලින්ම කරන්න සිද්ධ වෙන දෙයක් තමයි කාලයකට පස්සේ ආරම්භ කරපු පාසල් වහන්න සිද්ධ වෙනවා. මේක වැළැක්වීමට තමයි අපි කළ යුතු සියලු දේ කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. පාසල් වල පමණක් ආරම්භ වුණු පාසල් වලට පමණක් සීමා වුණු ක්‍රියාවලියක් හැටියට අපිට දකින්න අමාරුයි. මේක අනිවාර්යයෙන්ම මුළු ප්‍රජාව පුරාම තියෙන තත්ත්වයක් එක්ක මතුවෙන දෙයක්. ඒ කියන්නේ අපිට පාසල් වලින් රෝගීන් හමු වෙනත් සාපේක්ෂව නිවාස වලිනුත් අනිත් තැන්වලිනුත් ඉදිරියේදී අද හම්බුණ නොවුනත් ඉදිරියේදී රෝගීන් හමු වීම බලාපොරොත්තු වෙන්න සිද්ධ වෙනවා. වැඩිවන ශීක්‍රතාවය යම් ආකාරයක එක්තරා ප්‍රමාණයකට වැඩියෙන් වැඩි වුණොත් අනිවාර්යයෙන්ම නැවතත් සංචරණ සීමා සහ අනෙකුත් සීමාවන් පනවනවා හැර වෙන විකල්පයක් නැතුව යනවා. කොවිඩ් වෛරසයේ ආසාදනයේ වී සිදු වූ තවත් මරණ 18ක් ඊයේ වාර්තා වුණා. අදාළ මරණ පෙරේදා දින සිදුව ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා තහවුරු කළේ. මියගිය පුද්ගලින් අතරට කාන්තාවන් 9 දෙනෙකු හා පිරිමි පුද්ගලින් 9 දෙනෙකුද ඇතුළත්. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 14034 දක්වා ඉහළ ගොස් තිබෙනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.